හොඳයි. දැන් අපි කිව්වනේ යෝන් සාහිත්‍ය කතා පොත්තික කොහොමද වර්ග කරගන්න ඕන කියලා. ඉතින් මේ සඳහා පදනම තමයි අර යෝන් සාහිත්‍ය ශානර පිළිබඳ අවබෝධයක් ගන්න එක. ඉතින් මේකත් ඇත්තටම ස්කෝලේ පුස්තකාලය අධිපතිතුමයි සහායකාරී මණ්ඩලයයි ඕනනම් උසස් පෙළ ශිෂ්‍ය නායකයොත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. නිවාඩු කාලේ මෙන්න මේ ස්කෝලේ තියෙන යෝන් සාහිත්‍ය පොත් ටික අරගෙන ඒවා විනාඩි දෙක තුනකින් කොයි ශානරයට දාගන්නවද කියලා කරන්න පුළුවන්. එනිසා පොතේ නම, පසුවදන, පෙරවදන, පටුන සමහර පොත්වල නම් කෙලිම ගාලා තියෙනවා. බලපුවා මේක මොන ශානරයට අයිති වෙනවද කියලා පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. ඒ නිසා යෝන් කතා පොතක් ගත්තාම ඒක විනාඩි දෙක තුනක් මතු පිටින් බලපුවාම කුමන ශානරයට අයිතිද කියලා බලා ගන්න පුළුවන්. අපි තුන් පොතක් ගත්තාම අපිට පසුවදන, පෙරවදන, පිටකවරේ මාතෘකාවෙන් බලපුවාම පේනවා මේක අයිති වෙන්නේ අභිරහස් කතාවකට. ඒ වගේම තව පොතක් ගත්තොත් මේක අයිති වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ වලට. සමහර පොත්වල වරහන් ඇතුළෙම ලියලා තියෙනවා ඒක ශානරය. ඒ අනුව නිවාඩු කාලේ ඔන්න එතකොට පුස්තකාලය අධිපතිතුමා සහායකාරී මණ්ඩල එකතු වෙලා ඒගොල්ලන්ගේ යෝන් කතා පොත් ටික ශානර වලට වෙන් කරගන්න. වෙන් කරන්න බැරි ඒවා ඇති. මේක විශාල වාරයක් ගන්න ඕනේ නෑ. එහෙම බැරි ඒවා වෙනම ගොඩකට තියෙනවා. සමහර ඒවා මිශ්‍ර ශානර වෙන්න පුළුවන්. ශානර කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ විශාල උත්සාහයක් ගන්න ඕනේ නෑ. මේකට පැය ගණන් කතා කරලා මේක මොන ශානරයට එන්න ඕනද කියලා එහෙම අවශ්‍ය නෑ. ඒවා වෙනම පැත්තකට තියලා ඒවා මිශ්‍ර ශානර කියලා දාන්න. දැන් පුස්තකාලේ රාක්කවල ලේබල් ගහගන්න ඔන්න ඓතිහාසික නවකතා කියන ලේබලේ. ඊළඟට ඊට හයින් ගහගන්න ඊළඟ ශානරය අභිරහස් කතා කියන ලේබලේ. ඊළඟට ගහගන්න ඊට හයින් විද්‍යා ප්‍රබන්ධ. ওই විදියට පුස්තකාලේ රාක්කවල ඉස්සරහින් ලියාගෙන අලවලා තියන්න ශානර වර්ග 15. දැන් ශානර වර්ග 15ම ලේබල් පුස්තකාල රාක්කේ අලවලා තියෙනවා. දැන් අර පොත කියවලා ඒක මොන ශානරට අයිති වෙනවද කියලා අපි වාගත්තානේ. ඒ අනුව දැන් මේ පොත් ටික ඒ ශානර වලට ගොනු කරන්න. එහෙම ගොනු කරන්න බැරි පොත් තියෙනවා නම් මහන්සි ගන්න ඕනේ නැහැ වැඩි උත්සාහයක්. ඒවා වෙනම පැත්තකින් තියලා වෙනම ශානර විදියට ගන්න, මිශ්‍ර ශානර විදියට. ඒ අනුව දැන් ඔන්න පුස්තකාලේ අපිට පැහැදිලිව පේනවා රාක්‍ය දිහා බලපුවාම ඔන්න අභිරහස් කතා එක ශානරයක තියෙනවා, ඒකට තියෙන පොත් ටික. ඔන්න ඊළඟට තියෙනවා විද්‍යා ප්‍රබන්ධ පොත් ටික. දැන් පුස්තකාලේ පොත් ටික ශානර 15ට මෙම්මලා තියෙනවා. මං කොයි යෝන් කතා ශානර 15ක් තියෙනවා කියලා මේ කල්නමිතුරු පොත් සමිතුරු වැඩසටහන මේ ශානර පිළිබඳ අදහසක් තියෙනවා. ඔබට අන්තර්ජාලය පාවිච්චි කරලා මේ ශානර පිළිබඳ අවබෝධය ගන්න පුළුවන්. ඒ අනුව ශානර 15ට අපේ පොත් ටික වර්ග කරලා තියෙනවා. දැන් හරි ලේසි. දැන් පුස්තකාලයට ඇතුල් වෙන ඕනම පාඩකයකට පේනවා ප්‍රබන්ධ කතා පොත් ටික අපේ යෝන් සාහිත්‍ය පොත් ටික ශානර 15කට වෙන් කරලා තියෙනවා. ඒතර අන්න පොත් ගන්නකොට දැන් ඔන්න ඔබට හොඳ අවබෝධයක් ලැබේවි. සමහර පුස්තකාලයක ඔබත් ඔබේ පුස්තකාලෙ මේක කරලා බලන්න. සමහරට ඔබ මේක පිළිබඳ අවබෝධයක් නැතුව මේ ප්‍රබන්ධ පොත් අරගෙන ඇති. ඔබට පෙනේවි දැන් ඔබේ පුස්තකාලෙ වැඩිපුරම තියෙන්නේ අභිරහස් නවකතා. ඒකේ ඉඩක් නෑ දැන් ඔබ ගොනු කරපු තැන දාන්න. ඒ තරමට ඔබේ යෝන් සාහිත්‍ය පොත්වල වැඩිපුරම තියෙන අභිරහස් කතා. ඔන්න ඔබට පේනවාද ඔබේ පුස්තකාලේ ශානරවල විවිධත්වය පිළිබඳ ඔබ අවබෝධයක් කරන්නේ නැති බව. එතකොට ළමයින්ට කොහොමද පුස්තකාලේ අභිරහස් පුත්ම විශාල වශයෙන් තියෙද්දි සමහර පාසලක විද්‍යා ප්‍රබන්ධ තියෙන ළමයි 3000ක් ඉන්නවා. විද්‍යා ප්‍රබන්ධ පොත් දෙකයි තියෙන්නේ. සමහර ස්කෝලවල පරිසර විත්ති පොත් දෙකයි තියෙන්නේ. එතකොට කොහොමද මේ ශානර ළමයි පරිශීලනය කරන්නේ? අන්න ඔබට පේනවා ඔබේ පාසලේ ප්‍රබන්ධ පොත් ගන්නකොට ඔබේ දැනුවත්භාවය නොමිතිකම්. ඔබේ දැනුවත්භාවයක් නොමිතිකම නිසා ඔබ මොනවා හෝ යෝන් සාහිත්‍ය පොතක් අරගෙන ඇති. අවසානයේ බලපුවාම ඔබේ ප්‍රබන්ධ පොත්වලින් බහුතරයක්ම තියෙන අභිරහස් පොත්. හැබැයි තව ශානර 14ක් තියෙනවා. ඒවට තියෙන පොත් ඉතාම අඩුයි. එතකොට ඒ වගේ පාසලක කොහොමද ළමයි සාහිත්‍ය රසස්වාදයේ මනවින් ඉටු කරගෙන අර යෝන් ජීවිතයේ ගොඩ අරගෙන යහපත් ප්‍රවසියෙක් වෙන්න අවශ්‍ය වෙන පරිශීලනය ලබා ගන්නේ කොහොමද මේ වගේ දුර්වල පුස්තකාලයකට? ඒ නිසා ඔබට පේනවා ඇති මේක ඇත්තෙන් ප්‍රස්ථාරගත කළ බලන්න. ඔබේ ප්‍රබන්ධ පොත් 1000ක් තියෙනවා නම් ඒ ප්‍රබන්ධ පොත් 1000 තුල සමහරට 500ක් මැති අභිරහස් පොත්. එනිසා මේ ශානර 15ට ඔබේ ප්‍රබන්ධ ටික ප්‍රස්ථාරගත කළොත් ඔබට පෙනේ සමහර ප්‍රස්ථාර ඉතාම ඉහළට ගිහිලා තියෙන ස්තම්භ ප්‍රස්ථාරේ, සමහර ස්තම්භ ප්‍රස්ථාර ඉතාම පහළයි. ඒ කියන්නේ ඔබේ පුස්තකාලේ ප්‍රබන්ධ පොත් ගැනීම පිළිබඳ පුස්තකාලය අධිපතිතුමාට විධිමත් අධ්‍යාපනික අවබෝධයක් නැහැ. ඉතින් එතකොට ඒ අවබෝධය නොමැතිකම් බලපාන්නේ කාටද? ඒක බලපාන්නේ ඒ පොත් පරිශීලනය කරන අපේ
යොවුන් පාටක ප්‍රජාවට. කොහොමද එතකොට යොවුන් පාටක ප්‍රජාව ඔවුන්ගේ දෙවෙනි දශකයේ ඉතාමත්ම හොඳින් ගොඩනගලා යහපත් වැඩිහිටියෙක් වෙන්න අවශ්‍ය පරිශීලනය ගන්නේ කොහොමද? කොහොමද කල්යාණ මිත්‍රයෙක් විදියට යොවුන් සාහිත්‍ය කටයුතු කළා තියෙන්නේ? කටයුතු කළා නැහැ. ඒ ඇයි දන්නවද? ප්‍රබන්ධ පිළිබඳ මේ යොවුන් ශානර පිළිබඳ පුස්තකාලයාධිපතිතුමාට තියෙන අනවබෝධය. ඒ නිසා පුස්තකාලයට යොවුන් සාහිත්‍ය පොත් ගන්නකොට ශානර 15ක් තියෙනවා. මේ ශානර 15ම සමාන වෙන විදිහට වගේ පුස්තකාලය එකතු සකස් කරගන්න. ඒ නිසා ඉතා යහපත් ගුණාත්මක පාසල් පුස්තකාලයක ප්‍රබන්ධ එකතුව නම් ප්‍රස්ථාරගත කළොත් අර ශානර 15ම එක මට්ටමක තියෙනවා නම් ඒක විශිෂ්ට පුස්තකාලයක් වෙයි. ඒක විශිෂ්ටම පුස්තකාලයක් වෙයි. ඒ නිසා ඔන්න පුස්තකාලය එකතු වී ප්‍රබන්ධ සාහිත්‍ය පොත්වල ගුණාත්මක බව මනින ප්‍රධාන බිම්ම තමයි යොවුන් සාහිත්‍ය ශානර. ඔබේ පුස්තකාලේ යොවුන් සාහිත්‍ය ශානර 15ටම පොත් සමාන ලෙස විසිරලා තියෙනවා නම් ඔබේ පුස්තකාලේ ගුණාත්මක පාසල් පුස්තකාලය. මෙන්න මේ විදිහට පුස්තකාලේ යොවුන් සාහිත්‍ය එකතුව සකස් කරගන්න. ඊට පස්සේ මේ පිළිබඳ විදුහල්පතිතුමා දැනුවත් කරන්න. මේ පිළිබඳ ගුරුවරු දැනුවත් කළා. ඔබේ පාසලේ යොවුන් සාහිත්‍ය ශානර සම මට්ටමකට ගේන්න උත්සාහ කරන්න. ඒ අනුව ගුණාත්මක දුම් වලින්, ඒ වගේම උපන්දින තිළන වලින්, ඊට පස්සේ වෙනත් ආයතන දෙන පොත් වලින් ඔබ අන්න ඉල්ලනකොට ඉල්ලන්න. අපට අභිරහස් පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒව ඇති. දැන් අපට දෙන්න විද්‍යා ප්‍රබන්ධ පොත්. දැන් අපට දෙන්න මෙන්න මේ පරිසර විත්ති පොත්. මේ විදිහට අර අඩු ශානර වලට පොත් එකතුව වැඩි කරගෙන ඔබේ යොවුන් සාහිත්‍ය ශානර සම මට්ටමකට පවත්වගෙන ගියොත් ඔබ ඉතාමත්ම ගුණාත්මක පුස්තකාලයක්